වර්තමානයේ දක්ෂයාට නිසිතන තියෙනවද? ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක්. අපි ඒක වෙනස් කරන්න ඕන. දක්ෂයාට නිසිතන ලැබෙන්න ඕන. අද මම කතා කරන්න යන්නේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉස්සරහටම ගිය ඉදිරියටම ගිය දෙවන්ත චරිතයක් ගැන. ඔහු බාධක මැද්දේ ඉස්සරහට ගිය දෙවන්ත චරිතයක්. ඔහු පාබේදී ශූර යසරත්න පොතු පිටි. අවුරුදු 21 දී බයිසිකලයේ අතට ආරා යුද හමුදාවට බැඳිලා යුද හමුදාවට මෙන්ම රට ආඩම්බරයක් ගෙනලා දුන්න ක්‍රීඩකයෙක් තමයි ඔහු. ඇත්තරම මට හිතනවා ඔහු ගැන මීට වඩා කතා වෙන්න තිබ්බා. ඔහු ගැන කතා වුණා මදි. මඩක් තිබුණා ජනප්‍රිය පුද්ගලයෙක් ගෙනලා මගේ YouTube channel එක හිට කරගන්න. නමුත් මගේ එකම අරමුණ ඒක නෙමෙයි. මේ වගේ සැඟවිච්ච දක්ෂයෝ ඉන්නවනේ. ඒ දක්ෂයන්ව හඳුන්වලා දෙන එක තමයි මගේ එකම අරමුණ. ඒ හින්දා මේ වීඩියෝ එකත් බලන්න, බලලා ලයික් කරන්න, ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉස්සරහට යන්න ඕගොල්ලෝ සියලු දෙනාම සහයෝගය ලබා දෙන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. ශ්‍රී විභීෂණ දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ සුන්දර කැලණි ගම්මිටියාවතේ ඉපිද ඇලට දොලට වෙලට පෙම්බැඳ ගම්පතුලේ කිමිදිමින් තම පවුලේ ජීවන බර ලිහිල් කරමින් වර්ෂ 1990 දී පාපැදි ක්‍රීඩාවට අත්පොත් තැබූ ඔහු වර්ෂ 1998 දී ශ්‍රී ලංකා යුද හමුදාවට ඇතුළත් වී එයින් තම ජීවන වෘත්තීය පාපැදි ක්‍රීඩකයෙකු ලෙසට ආරම්භ කරන අතර ගමෙන් රටට රටෙන් ලෝකයට පාපැදිය මෙහෙවන්නට සමත් වෙනවා. එතෙන් පටන් වර්ෂ 22ක් පුරා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් දිවයිනේ සුප්‍රසිද්ධ පාපැදි තරඟාවලි රාශියකට සහභාගී වී ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා ගැනීමට ඔහු සමත් වෙනවා. එම තරඟ අතරට ශ්‍රී ලංකාවේ දැනට ජනප්‍රියම පාපැදි තරඟාවලිය වන ගුවන් හමුදා පාපැදි තරඟය ප්‍රථම වරට ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා. ජාත්‍යන්තර ජයග්‍රහණ ලෙසට වර්ෂ 2000 දී පාකිස්තානයේ පැවති 10 වන පාකිස්තානු ජාත්‍යන්තර පාපැදි සවාරියේ අදියර 10 තරඟයේ ජයග්‍රහණ රාශියක් ලබා සමස්ත තරඟාවලියේ 4 වන ස්ථානයට පත්වන්නට ඔහුට හැකියාව ලැබෙන අතර ශ්‍රී ලංකාවට කුසලණයගෙන ඒමටද ඔවුන්ට හැකියාව ලැබෙනවා. එමෙන්ම පාකිස්තානු තරඟාවලියට අමතරව මැලේසියානු සංචාර දෙකකට සහභාගී වන ඔහු ශ්‍රී ලංකාවේ සාක් තරඟාවලියේදී ඔහු 5 වන ස්ථානයටද පත්වන්නට හැකියාව ලැබෙනවා. අයියේ මේ මොන වර්ෂයේ වගේද අයියා ඉස්සල්ලාම පාපෙදියක් අතර ගත්තේ? මේ තමන් රේස් පදින්න ඕනේ කියන අදහස ආවේ මොන කාලේ වගේද? 1990. ඒ වයස කීයද එතකොට? වයස එතකොට 20ක් වගේ. 21ක් වගේ නේද? එතකොට ඉස්සල්ලාම දැන් යුද හමුදාව සම්බන්ධ වෙනකන් රේස් 100ක් විතර පැද්දද? පැද්ද ගොඩක් රේස්. යුද හමුදාවට සම්බන්ධ වුණේ මොන වර්ෂයේ? 98. ඒ පීඩාවටම සම්බන්ධ වෙලාද යුද හමුදාවට බැඳුනේ නැත්නම් ඉතින්? ඔව් පීඩාව. පීඩාව අපි අත්තේ ජීවිතේ මොකද තියෙන්නේ? ඒ කියන්නේ පීඩාවට සම්බන්ධ වෙලා තමයි මේ යුද හමුදාවට බැඳුනේ නේද? ඔව්. එතකොට දැන් යුද හමුදාවේ මේ සහභාගී වෙලා ඒ එින් තරඟ ජයග්‍රහණ මොනවද ලබා ගත්තේ? අනුගමනේ ජයග්‍රහණ වල මේ ගුවන් හමුදා පාපේ සහභාගී වෙලා 1999. එතකොට ඒ ඉස්සල්ලාම තිබු මේ ගුවන් හමුදා පාපේ සහභාගීද? කියන්නේ 1999 තමයි ඒක තිබිලා තියෙන්නේ. මම පටන් ගන්නේ. ඒ ඉස්සල්ලාම තිබ්බකෙන් ඔයා තමයි ජයග්‍රහණය කරේ. ඒ කියන්නේ පළවෙනි ගුවන් හමුදා පාපේ සහභාගී ජයග්‍රහකයා අයියා තමයි නේද? ඉතින් අයියේ ඔයාලට මොනවද කියන්න තියෙන්නේ ඉතින් දැන් මේ ක්‍රීඩකයන්ට මොකද පුහුණු වීම කරලා ඉතින් ඔයා මේ තැනට ආවා. ඉස්සරහට මේ ඉස්සරහට යන ක්‍රීඩකයන්ට මොනවද සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ?
යුදහම්දාවේ මොන මේ බලකායට සම්බන්ධ වෙලාද මේ සේවය කරේ? යුදහම්දා සේවා බල. විදේශ ගමන් කීයකට වගේ සම්බන්ධ වෙලා තියෙනවද? මොනවද ඒ? පාකිස්තාන, මැලේසියා. පාකිස්තාන් එකයි මැලේසියා දෙකයි. පාකිස්තාන් මොකද මේ මොන වර්ෂයේද? 2000 වර්ෂයේ. එතකොට අයියා පාකිස්තාන් ඒ කියන්නේ පාකිස්තාන් ඩුවරකේදී රටවල් කීයක් විතර සම්බන්ධ වුණාද? රටවල් හතරක් මොනවද? පාකිස්තාන්, ඉන්දියාව. අයිය එතකොට දැන් ඔයාලට ඒ කාලේ දැන් ලොකු තරගයක් තිබ්බනේ මේ එතකොට ඔයාලට අභියෝගයක් වෙච්ච දෙවන්ත පිළිකින් කවුද? දෙවන්තම තමල් පාලිතේ දිස්ත්‍රික්කයේ තමල් පාලිතේ දිස්ත්‍රික්කයේ ඔයගේ අපි ඒ වගේ අභියෝගයක් තිබ්බනේ දැන් මෙතන කරුණාත් උත්තර තමයි අපි ඉස්සෙල්ලා මෙහෙ දාන්න කරුණාත් පාකිස්තාන් ටුවර් එකයි මැලේසියා ටුවර් දෙකයි අමතරව තව අයියට නිදේශ උනාද මේ ටුවර්? ඔව් යන්න තුනා මේ ඉබසේස් ගාපිලි ටුවර් එක තිබ්බා යන්න තිබ්බා මේ යුරෝප රටවල. ඒක කැන්සල් වුණා මේ පොඩි කේ පොඩි කේ කියලා කැන්සල් වුණා ටුවර් ටික. ඉතින් පොඩ බලන්න ප්‍රේටි කියලා අපෝ මම ඉන්දියාවේ යන්න තිබ්බා ඉන්දියාවේ ගුල් පොළ ගුල් ඒක යන්න ගිහලා ඉන්දියාවේ නම් මේ පාරට ඒක ඉන්දියාවේ පොඩි මෙයාට ඒක නම් निर जयकारी මේ ඉතින් අයියේ දැන් ඩවුන් කරපටි පොඩ්ඩක් අපි විස්තර කරමු. මොනද ඉස්සලා මේ දිගේ දීගමස බලිය කාඳුනා කියලා තිබ්බා. ඊළඟ සයිකල් එක ගන්න හම්බුනේ සර් ට්‍රාන්ස්ෆර් එක. ඒකේ මට සයිකල් එක ගන්න හම්බුනේ ඒ කාලේ දැන් අයියා කොහොමද ඉස්සලා මේ බයිසිකල් එක හොයාගත්තේ දැන් මේ යොමු වෙන්න ඊඩාවට යොමු වෙන්නේ ඒත්ටි අයියට කවුරු උදව් කරපු කෙනෙක් ඉන්නවද එහෙනම් බයිසිකල් එක ගන්න ඉස්සලා උදව් කරේ අපි මේ සුල්ලයා තමයි මට ඉස්සලා ගොඩක් සයිකල් වහිර ගන්න උදව් කරා. කවුද පොඩ්ඩක් මතක් කරමු ඉතින් විද්‍යාවේ සේවා බලකායි විද්‍යාවේ විමග විද්‍යාවේ
सिंह मदर जयगोली सर बड़ा उदाह करा जी क्रीडा बड़ा उदाह करा उदाह අන්තිම වශයෙන් අයියලා මොකද කියන්න තියෙන්නේ මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩකයන්ගේ අනාගතය වෙනුවෙන් යම්කිසි අවවාදයක් දෙන්න ඇති. ඉතින් අයියට කියන්නේ පාබදී ක්‍රීඩකයෝ නෙමෙයි සියලුම සමස්ත ක්‍රීඩකයන් පොදුවේ ගත්තොත් අයියට මොකද්ද කියන්න තියෙන්නේ ක්‍රීඩකයන්ට අවවාදයක් දෙන්න ඇති. මොකද්ද එහෙනම් කියන්න තියෙන්නේ? දැන් ඉන්න ක්‍රීඩකයෝ ගොඩක් ඉතින් අර කියන්නේ මේ පිටිමින් වලට දුන ඔයරක යනවා ගොඩක් තියෙනවා. මේක නඩු ගොඩක් ඉස්සලාම් පොඩ්ඩක් ගිරිට वर्तमान ඒකට හේතුව මොකක්ද ඉතින් අයියලා හිතන විදිහට දැන් මොකද්ද ක්‍රීඩකෙක් දිනු වෙන්න ඕනේ හිතලා ඉන්නේ ක්‍රීඩකෙක් විටමින් ගන්න විටමින් පස්සේ දුවන්න හොඳ නැහැ කියලා එක්කම හම්බත් ගොඩක් ක්‍රීඩක විටමින් පස්සේ දුවන්න ඒකේ ගොඩක් වෙලා තියෙනවා ආර්ධිකතරාර්ධිය තමයි නිකීලි කියන්නේ ඒකට කේකද ගොඩක් හරි නං අයියේ බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට අක්‍රී ඉතින් මාට අයියගේ දක්ෂතාව ගැන මොනවද ඉතින් කියන්න දෙන්නේ जय पराजय हेमदाम तेवा दरागत मम मम दैहिक जयग्रहण फेनी फेनी दीपावस्थावक जयग्रहण फेनी फेनी पराजय सिद्धना गम्यम हेतु मत यनाट एवं इच्छर हितरगा කලින් එයා සාමාන්‍ය දෙරෙම හැසිරුණා ඒ කියන්නේ ආයක ඇත්තටම එයාට දැනුනේ නැහැ ඒක හොඳ ආදර්ශයක් දැන් වර්තමානයේ දැන් පෙරදුනහම දින්නම පුරුදු වෙලා පෙරදෙන්න බෑනේ පෙරදුනහම මානසිකව වැටෙනවා මේ ඒ අයියගෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මම හිතමානි මුකලෙක් විදිහට මම දකින්නේ එයාට මම හිතන්නේ ගොඩක් සාපති රසිකයෝ විතරන්නේ රසිකාවියනොත් හිටියා මොකද අපේ ගෙදර ඇත්තටම උදේට රේස් එකකට මහත්තයා යනවා නම් අපිට කලින් නැගිටලා ඇවිල්ලා අපිට ඇහැරවන කට්ටිය හිටියා. සහයෝගය දක්වන්න මට මේ අවස්ථාවේදී පුත්කලෝ නම් වශයෙන් කියන්න බෑ ඒ තරම් පිරිසක් හිටියා. විශේෂයෙන්ම අපේ කැලණි මුල්ල ගම්වාසීන් සියලු දෙනා එතන පටන් ගත්තාම අමතලේ අඟල්වාන පොටිකාවත්ත අංගොඩ පොහිලවත්ත කැලමිය මේ සියලුම ඊට එහා ගිය ගොඩක් කලකට තොට ළඟ
වෙලේවත් විශේෂයෙන් අපේ සහෝදරය වගේ පිරිසක් ඉන්නවා එයා වෙනුවෙන් මහත්මයා පාරවල පවා තිබ්බා ඉතින් ඒවා විශේෂයෙන් මතක් කරන මේ අවස්ථාවේ එතකොට හැම රේස් එකකටම ආගේ අත්තත් යනවා බලන්න දැන් කලාවට මම හැකි හැම අවස්ථාවකම එනවා ඒක අමතරව විශේෂයෙන්ම සොනී රාජපක්ෂ මහතා චේතන මහත්මයා මෙතන පාන්දර නැවිලා නැගිටගෙන රේස් වලට එක්කගෙන ගිය මහත්තයාව ජීවන් අයියා මුල් කාලේ එතකොට අපේ ඥාති පුත්‍රයා සම්පත් මහත්මයා එතකොට තව නම් වශයෙන් කියන්නේ හැතර මසාදාන ඒ තරම් පිරිසක් හිටියා ගොඩක් කනිෂ්ඨ පීඩකයෝ පිරිසක් අපේ ගමේ බිහි වෙලා හිටියා ඒවලුම විතරම රේස් වලට සහභාගී වුණා මගේ මහත්තයත් එක්ක හැබැයි ගලන් දිගින් දිගට මේ ක්‍රීඩාව කරේ නැහැ. يعني නවක ක්‍රීඩකයෝ. නවක ක්‍රීඩකයෝ. ඒ නිසා ඇත්තටම මම හත්ය දුකේට අයියා මේ අවුරුදු කීයක් විතර එක දිගට මේ තරඟ වලට සහභාගී වුණාද? මම හිතන්නේ විදහා වර්ෂයේ මම අපි විවාහ වුණේ. ඒක අවුරුදු මම හිතන්නේ ඊටත් අවුරුදු 10කට විතර කලින් විතර තමයි ක්‍රීඩාව පටන් අරගෙන තිබ්බේ. ඊට පස්සේ අවස්ථාවක් කිහිපයකම විශාල මම හිතන්නේ මාර්ග අනුතුරු සත්‍යතම පත්වෙච්ච මේ අනුතුරු කීපයක් ඇද සිද්ධ වුණා ඒකෙදි යම් යම් පසුබෑස්මවල සිද්ධ වෙලා වර්ෂ දෙක වගේ කාල සීමා මේ ක්‍රීඩාවෙන් බැහැර වෙලා හිටියා කොමාරි අන්තිමට මේට අවුරුදු දෙකකට මම හිතන්නේ අවසාන වශයෙන් වර්ෂ 2016 වර්ෂයේ ලොකු අනතුරකට භාජනය වුණා විදහාංගා රෝගලේ ප්‍රතිකාර ලබාගත සෑහෙන කාලයක් එයින් පස්සේ සිද්ධ වෙච්ච මේ අනතුරේ ගොඩක්ම බලපෑම කකුලට අදටත් ඒ අනතුර තාමත් යම් යම් අවස්ථාවල මේ එනවා ඉදිරියට වේදනාව මෙයාට ඒ එයින් පස්සේ මට ක්‍රීඩාව කරගන්න ඇත්තටම අමාරු තත්ත්වයකට ආවා. ඒ කියන්නේ අන්තිමට 2016 න් පස්සේ තරඟ වලට සහභාගී වුණේ නැහැ. ඔව්. තරඟයකට දෙකකට විතරයි සහභාගී වුණේ. එයින් පස්සේ මේ කකුල ඉදිරියෙන් ගත දිගින් දිගටම. මේ දැන් වර්තමාන ක්‍රීඩකයන්ට වඩා අයියා දිගු කාලයක් ක්‍රීඩාවේ රැඳී සිටලා තියෙනවා. ඔව් අපි දන්න මල්ලා ඉන්නවා. අපි දකින්නවා එනවා ජයග්‍රහණ ලබා ගන්නවා නමුත් ටික කාලෙකින් ඒගොල්ලන් ආයේ ප්‍රේස් වල දකින්නේ නැහැ මගේ මහත්තයා එහෙම වෙන්නේ නැහැ දිගු කාලයක් මේ අනතුර වෙනකම්ම ජයග්‍රහණ ලබා ගත්තා මම හිතන විදිහට මට දැනෙන විදිහට මම අහලා තියෙන විදිහට මම හිතන්නේ යම් යම් දේවල් ශරීරයට ඇතුල් කරගන්න යම් යම් දේවල් නිසා ඒ කියන්නේ පිට මුලින්ම ප්‍රමිතියක් නැතුව දින රටවල ප්‍රමිතියකට කරන දේවල් අපේ රටේ තාම එච්චර එළියට ඇවිල්ලා නැති නිසා නොදැනුවත් කමින් ගන්න දේවල් නිසා මම හිතන්නේ ඒක බොහොම තාවකාලික තත්යකට පත් වෙලා තියෙනවා පස්සේ බැලුවාම මේ ක්‍රීඩාකයා ඒ ක්‍රීඩාවේ නැහැ අවසාන වශයෙන් මට තියෙන්නේ ඇත්තටම මේ ගමනෙන්න මගේ මහත්තයාට ගොඩක් ඒ ගමන ගොඩක් දුෂ්කර වුණා ඒ ගමනෙන්න ගොඩක් අය උදව් කළා විශේෂයෙන්ම එයාගේ රාජකාරී ජීවිතයේදී එයා එක්ක එක්කට හිටපු මිතුරන් වගේම කණ්ඩායමේ සියලු දෙනාම ඒ වගේම එයාට කාලෙන් කාලෙට එයාලව රැක බලාගත් නිලධාරීන් හිටියා ඒ සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි කියනවා ගොඩක් මිස්තුතියි ඒකම නැත්තම් මේ ගමන මහත්තයාට එන්න අමාරුයි ඒ වගේම යාගේ සහෝදරයෝ අක්කා මල්ලි ඒගොල්ලන්ගේ දරුවෝ ගම්බාසීන් අහල පහල සිටින සියලුම දෙනාට අත්වල් කරපු අය විශේෂයෙන්ම කෑම ක්‍රීඩා සමාජයේ මේ අවස්ථාව මතක් කරන්න ඕනේ උපහාර උල්ලක් කියලා අවුරුදු ක්‍රීඩා කරලා අවුරුදු 20කටත් පස්සේ තමයි මගේ මහත්තයාට උපහාරයක් පිදුනේ ඒ ගමේ ජර්මනි ක්‍රීඩා සමාජයේ ඉවකට හිටිය සියලුම නිලධාරීන් වර්තමාන නිලධාරීන් සියලුම සමාජික සමාජිකාවන්
එදා ළඟින් හැතුණු මිතුරන් අද ඇත්තට නැත්ලා හිටියා එදා ගොඩක් ළඟින් එයාව දිරිමත් කරන මිතුරන් විශාල පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි කියනවා ඒ වගේම විශේෂයෙන්ම වෙලේවත්ත ප්‍රදේශයේ සියලුම මේ අපට සියලුම ප්‍රදේශවල නම් දම් කියන්නේ ඇත්තටම බෑ අපේ හදවතේ ඒගොල්ලන් හැමදාමත් ඉන්නවා හැමෝටම ස්තුතියි කියනවා ඒගොල්ලන් හැමෝටම මහත්යමන මම ස්තුතිවන්ත වෙනවා सभापति पुलिस अधिकारी प्रभात